ආයිබෝන් සිලොන් නැගරි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ වැලි කන්න වග පැපිලි යානේ සුරත් පැලතවනට. ඒ කියන්නේ අශෝක පෙරේර මහත්මයාගේ පැලතවනට. අපෙන් ගොඩක් දෙනෙක් කතා කරලා අහනවා මේ කෙසෙල් වගාව සම්බන්ධව. මොකද කෙසෙල් පැලයක් කොහොමද නිවැරදිව සාමාන්‍ය පොඩි ගෙවත්තක හිටවගන්නේ කියලා. අන්න ඒ ගැන ඔබව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අපි සූදානම් කරේ. අපට පුළුවන් එතුමාගේ දැනුම ඔබ සමග බෙදා ගන්න. මොකද ඉතමත් මනා දැනුමක් තියෙනවා. ඒ දැනුම යොදාගෙන තමයි එතුමා මේ වගේ කෙසෙල් වගාවක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු කෙසෙල් පැලයක් කොහොමද නිවැරදිව හිටවගෙන මෙන්න මේ වගේ හොඳ කෙසෙල් ගණක් ලබා ගන්නේ කොහොමද කියලා. ඔබට මේ කෙසෙල් ගහ දකිද්දි පේනවා මොකද බලන්න පුළුවන් මේක සාමාන්‍ය පොඩි ඉරක වගා කරගන්න පුළුවන් උස ආඩු ඒ වගේම තමයි ලොකු කෙසෙල් කණක් වැටෙන කෙසෙල් විශේෂයක් අපි පළවෙනිම අහලා බලමු මොකද්ද මේ කෙසෙල් විශේෂය කියලා ඔව් ඇත්තම කියනවා නම් මේ වාර අපි දේශීය මේ පාරම්පරික වෙන වර්ගයක් නෙමෙයි මේක වැඩි දියුණු කළ මේ ඇඹුන් වර්ගයක් අපි ඉස්සෙල්ලක් තිබුණා මේ වගේ වර්ග ඔහොලා දකින්න ඇති ඔය බින්කෙහෙල් වගේ දේවලුත් තිබුණා මේ වගේ දේවල් නමුත් මේ බින්කෙහෙල් වල වගේ වෙයි අපි ගොඩක් දැක්ක දෙයක් තමයි මේ ඉදෙනකොට ගෙඩි ටික හැලිලා යනවා. ඒ කියන්නේ අපි කඩේක වගේ තියාගෙන විකුණන්න බෑ. ගෙදර වැඩිපුර ඉදුණොත් හැලිලා යනවා. නමුත් මේ මේ ඇඹුන් විශේෂයේ මේක ඒ විදිහම තමයි. නමුත් රස වෙනසක් තියෙනවා. මේ මේක එකක් තමයි හරියට මේක වගා කරගත්තට පස්සේ මේ පේනවා ඇති මේ දැන් මේක මේ අපේ මේ හරිය පොඩ්ඩක් වියලි මේ කාලගුණයක් තියෙන දැන් මාසික වෙලේ ඉඳලා ඒකින් ඉඳ පොඩි දුර්වලතාවයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මේක එවරි 15ක් විතර වැඩනවා. දැන් මේක තියෙනවා එවරි 12ක්. ඔව් ඔබ දකින්න ඇති අපේ රටේ තිබුණා අපේ ලංකාවේ හොඳට වැවුණා ඇම්බුන් කියන විශේෂය. ඒ ඇම්බුන් කියන විශේෂය වැඩි දියුණු කළ ප්‍රභේදයක් වශයෙන් තමයි මෙන්න මේ විශේෂය අවිලා තියෙන්නේ. මොකද මේකේ සෙල් වගාව හැබැයි අපේ පොඩි ගෙවත්තක් තියෙනවා නම් ඒ පොඩි ගෙවත්තේ වගා කරගන්න පුළුවන්. මොකද විශාල ඉඩකඩක් කියන්නේ නැති නිසා. ඒ නිසා අපි බලමු එහෙනම් පිළිවෙලින් කොහොමද දැන් අපිට සාමාන්‍ය ලාට වෙළඳ පොලෙන් මිල දීලා ගන්න පුළුවන් මේ වගේ පැලයක්. නැත්තම් හොයා ගන්න පුළුවන් ඇවිද්දු සාමාන්‍ය ගෙවතු වල තියෙන වගා කරලා ඒ වගේ තැනකින් පැලයක් ලබා ගන්න පුළුවන්. නැත්තම් මිල දීලා ගත්ත පැලයක් හරි අපි ක්‍රමානුකූලව මෙන්න මේ වගේ තැනකට අපි පළමෙනු මොන වගේ ස්ථානයක්ද මේ කෙසෙල් පැලයකට අපි තෝරා ගන්න ඕන මේක අපේ ගෙවත්තේ හිටවගනින්. ඔව් අපි ගොඩක් වෙලාවට ගෙවතු වගාව කියලා ගත්තට පස්සේ අපිට මේ කෙසෙල් ගහට උචිතම තැනක් බොහෝ දුරට හොයා ගන්න බැරි වෙනවා. මොකද අපි මෙයාට කියන්නේ 100%ක් අවුව කියන එක තමයි කෙසෙල් වගාවේදී අපි මේ ඉල්ලන්නේ. ඒ කියන්නේ මේ ගහට හොඳින් අවුව වැටුනොත් මේ ගහ මෙච්චරවත් උස යන්නේ. මෙතනක් මගේ තියෙන මේ පොල් ගහක් යට එනිකා චුට්ටක් මේ වඳුර උස ගිහිල්ලා දිනා. නමුත් 100%ක් අපිට අවුව වැටෙන්න පුළුවන් නම් ඒ කියන්නේ සමුන්ගේ ගෙවත්තේ හොඳම තැන. ඒ කියන්නේ අවුව වැඩිපුරම වැටෙන මේ හොඳින් පෝරපස් තියෙන තැනක් අපි තෝරගන්න ඕනේ. එතකොට සමහරට සමුගේ විතර ඉදිරිය වෙන්න පුළුවන් පිටිපසු වෙන්න පුළුවන්. නමුත් මේ ගහ ඉදිරියට ආව කියලා ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ලොකු ඉඩ ප්‍රමාණයක් යන්නේ නැහැ. මේ පුංචි ඉඩ ප්‍රමාණික තමයි මේ ලස්සනට හැදිලා තියෙන්නේ. අනික මේක බඳුන් වගාවක් විදිහට කරන්න අමාරුයි මේ වගේ කැනක් ගන්න නම්. නමුත් බැරල් එක වගේ වුණත් වගා කරගන්න පුළුවන් වෙයි. නමුත් මෙච්චර ලොකු කැනක් ගන්න බැරි වෙයි. නමුත් වගා කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඉඩකඩක් තියෙනවා නම් නැත්නම් මහල් නිවාසයක ජීවත් වෙනවා නම් හොඳට හිරුවෙලිය වැටෙනවා නම් සාමාන්‍ය පොඩි කෙහෙල්කණක් හරි බැරල් භාගයක් වාරි කියන්නේ ලොකු බඳුනක සාමාන්‍ය හිටවලා මේ වගේ පොඩි කෙහෙල්කණක් හරි ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒකට කනගාටු වෙන්න ඕනේ නැහැ. අපිට මේක බඳුනක හරි ඒ කියන්නේ පොඩි කෙහෙල්කණක් හරි ලබා ගන්න පුළුවන්. මොකද ගෙවත්තේ වගා කරන දේ සාමාන්‍ය වස විසෙන් තොරයි. ඒ කියන්නේ අපිට මේක විශ්වාසයෙන් ගන්න පුළුවන් කෙසෙල්කණක් තමයි. අපි දන්නවා මේකට වස විස පාවිච්චි කරේ නැහැයි කියලා. එනිසා අපි බලමු දැන් ඒ වාගේ පැලයක් අපි දැන් තෝරා ගන්න කිව්ව පරිසරය තමයි ඉදාමත් වැඩගත්. ඒ කියන්නේ දවසට පැය 8ක්වත් අවම හිරු එළිය වැටෙන්න ඕන කියලා. මේ කියන්නේ අපි ගෙවත්තේ තෝරා ගන්න ඕන වැඩිම හිරු එළිය ලැබෙන ස්ථානයක්. ඒක තමයි පළවෙනි කාරණේ. ඒ වාගේ අපි බලමු මේක බිම හිටෙව්වොත් අපි මේ කෙහෙල් පැල හිටවන්න මොන වාගේ ඉඩ මොන වාගේ වලක්ද මේකට අපි කපාගෙන මොන වාගේ පස් මාධ්‍යකින් පුරවලාද සාමාන්‍ය අපි හිටවන්න ඕන. අපි ගොඩක් වෙලාවට අපි දක්න දෙයක් තමයි අපි එතෙම ගේනන ගොවියෝ හෝ එහෙම නැත්නම් ගෙවතු වගා කරන හිමියෝ හෝ කවුරු හෝ කාන්තාවන් හෝ කවුරු හරි ගොඩක් වෙලාවට අපි දැක්ක දෙයක් තමයි පැලයක්. අපි මේක බොහෝ දුරට වැඩි දියුණු කර කියන්නේ ගොඩක් පට කරෝපණ පැලමේ. ඔව්. එතකොට අපි ගොඩක් වෙලාවට මේ කෝලි කුට්ටු මේ ඇඹුම් වගේ දේවල් දැන් වෙළඳ පොලේ ගන්න තියෙනවා. නමුත් මේක ඇඹුම් කියන වර්ගයේ අපි එතකොට ගොඩක් වෙලාවට අපිට පුංචි පැලයක් තමයි වෙළඳ පොලෙන් ගන්න ලැබෙන්නේ. ඔව්. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ ගෙනහල්ලා මේ පුංචිර වලක් හරලා මේක වලලන එක තමයි කරන්නේ. අපිට එතකොට මේ වගේ දෙයක් කරලා කවදාකවත් මේ වගේ කෙසල් කණක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් බිම හිටවුවොත් අනිවාර්යෙන් මේ ඇවරියක් හෝ දෙකක් වැටෙනවා. ඒක කොහොමත් වෙන දෙයක්. නමුත් අපි අර ගෙවත්තක ගහක් හෝ දෙකක් වගා කරලා 10 10ක් 15ක් අනිත් වර්ග වගා කරනවට වැඩිය මේකෙන් මම හිතන්නේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මට මතකයි ගියපාර මේ කැනේ මුල් ඇවරිය කිලෝ 5ක් මාරක් තිබුණා. එතකොට ඒ වගේ මම හිතන්නේ කිලෝ 5ක් මාරක් කියන්නේ කිලෝ 50ක ගියපාර මේ මේකෙම අනිත් කැනේ කපුව එක. දැන් මේකත් මම හිතන්නේ කිලෝ 40කට විතර කිට්ටුවේ ගෙඩි ලොකු වෙනකොට ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ මේ කෙසෙල් පැලේ ගෙනවට පස්සේ
හොඳින් හිරුවෙලියේ වැටෙන තැනක් තමයි තෝරගන්න ඕනේ. එතකොට අපි ගොඩක් වෙලාවට මේ පළතුරු බෝගෝලින් ගත්තර පස්සේ මේ කෙසෙල් ගහේ මුල අර ඇන්තුරියන් ගහේ මුල වගේ ලොකු මුලක් යනවා. එතකොට මෙයාගේ මූල පද්ධතිය හොඳින් පොළො බුරුල් මූල පද්ධතියක් මේ පොළො බුරුල් තියෙන්න ඕනේ. එතකොට තමයි මුල් ටික ඉක්මනට විදිලා යන්නේ. ඔය පොල් මුලයි කෙසෙල් ගහේ මුලයි කියන්නේ එක විදිහක මුල් දෙකක්. ඉතින් මෙයා කොච්චර යට හිටවත් උඩට තමයි එන්න බලන්නේ. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට කෙසෙල් වලදී අඩි දෙකේ දෙකේ වලක් තමයි අපි නිර්දේශ කරලා තියෙන්නේ. මේ කියන්නේ දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන්නේ අඩි දෙකේ දෙකේ වල. ඉතින් මේක මේ කපන්න අමාරුයි ඇඟට අමාරුයි කියලා එහෙම කරලා හරියන්නේ නැහැ. වල අනිවාර්යයෙන්ම අඩි දෙකක් කපලා ගැඹුර දෙකයි පළල දෙකයි දෙකේ දෙකේ වලක් කියලා සඳහන් වෙන්නේ එකයි. පළල සහ ගැඹුර දෙකේ දෙකේ තියෙන්න ඕනේ. ඒ වාගේ වලක් කපලා මේ පස් ටික අපි පළවෙනිම ඉවත් කරගන්න. ඉවත් කරගන්න. ඔව්. ඉවත් කරගෙන අපි ගොඩක් වෙලාවට අපිට කොම්පෝස්ට් එහෙම නැත්නම් කුකුල් පෝර, එළු පෝර, ගොම පෝර එහෙම නැත්නම් තමුන් ගෙදර හදාගත්ත කොම්පෝස්ට් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකෙදි මම එක දෙයක් කියන්නම්. අපිට ගොඩක් වෙලාවට කුකුල් පෝර වගේ දෙයක් ලේයර්ස්, ඒ කියන්නේ බොයිලර්ස් නෙමෙයි ලේයර්ස් වගේ දෙයක් මේ පාවිච්චි කරන්න පුළුවන් අඩු ප්‍රමාණයකින් මේ ලොකු මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොම්පෝස්ට් වගේ එකක් පාවිච්චි කරලා අපිට මේ අපි කපාගත්ත දෙකේ දෙකේ වල පුරවන්න පුළුවන්. එතෙන්දී අපි ගොඩක් වෙලාවට අපි වල කපනකොට ඒකේ ගල් කැට එහෙම නැත්නම් රතු පාට පස් වගේ තියෙන දෙනක් කපා ගත්තා නම් අපිට ගොඩක් හොඳයි. මතු පාට පස්, මතු පිට පස් කියන්නේ කළු පාට පස් අපේ පොළවේ උඩ තියෙන. ඒවෙන් අර වල පිටින් හරි ගෙනහල්ලා වහලා මේ අපේ කොම්පෝස්ට් එක්ක පුරව ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ අපි දැන් කුපුල් පොර හරි කොම්පෝස්ට් හරි අපි ඒ වලේ කපලා හොඳ පස් නම් ඒ පසටම අපි කලවම් කරලා තමයි අර වල නැවත පුරව ගැනීමක් සිදු කරන්නේ. ඔබට පැහැදිලි ඇති. අන්න ඒ විදිහට හදලා තමයි අර පොර එකතු කලවම් කරලා තමයි පුරවන්න ඕනේ. පොර තට්ටු තට්ටු සමහර ගොඩක් අය භාවිත කරන වැරදි විදිහට ඒ පස් එක්ක සම්පූර්ණ මිශ්‍රණය කලවම් කරලා තමයි කෙසෙල් බැල හිටවන්නේ ඉස්සෙල්ලා අපි අර වල පුරව ගන්න ඕනේ. ඔව්. එතකොට එතෙන්දී දැන් අපි කිව්වේ මතු පිට පසුයි කොම්පෝස්ට් හෝ සත්ව අපද්‍රව්‍ය ගන්නේ. නමුත් තියෙනවනම් පර දහයිය චූටියට කපාගත්ත පොල්ලේලි කැබලි ඊට පස්සේ පොළ දිරපුවා මේ සියල්ල මේකට කලවම් කරගන්න පුළුවන් අර පස් මාධ්‍යයට. පස් මාධ්‍යයට එහෙම වුණොත් ඕගොල්ලන්ට අර අපි මේ කිව්වා වගේ කෙහෙල් එවරි 12 නෙමෙයි එවරි 20ක එකක් වැටෙන්නත් පුළුවන්. දාන මාධ්‍ය අණුව තමයි මේකේ අපිට ප්‍රතිලප්පාරයි බඩ ලබා ගන්න පුළුවන්. මේ කියන්නේ හොඳ පෝර පසක් එක්ක පැලේ අපි හිටෙවොත් එහෙම අපිට පුළුවන් ඉතා විශාල කියන ආර්ථිකමයෙන් වටිනාකමක් තියෙන කෙසෙල් පැලයක් කියන්නේ කෙසෙල් කණක් ලබා ගන්න. සාමාන්‍ය ඊට පස්සේ අපි දැන් පැලේ හිටෙව්වා. මේ විදිහට දැන් අශෝක මහත්මයා කියන විදිහට අඩි දෙකේ දෙකේ වල කපලා පොරපත් දාලා අපි පැලේ හිටෙව්වා. හිටෙව්වට පස්සේ සාමාන්‍ය නැවත පොර යෙදීමක් අපි සිදු කරන්න ඕනද? සාමාන්‍ය නැත්නම් ජලය කොහොමද අපි ඒකට එකතු කරන්නේ? අපි කොහොමද ඊට පස්සේ ඒක නඩත්තු කටයුතු කරගෙන යන්නේ? ගොඩක් වෙලාවට අපිට ඒ මතු පිට පස් දාලා ඊට පස්සේ අපි අර කිව්ව අවශ්‍ය ගන්න පොර මේ මිශ්‍රණ ටික දාලා මේක හිටෝ ගන්න. හිටෝ ගන්නකොට අපි ගොඩක් වෙලාවට සැලකීමත් වෙන්න ඕනි. අපි හිටෝ ගන්න පැලේ ගොඩාක් යට හිටවන්න හොඳ නැහැ. අපි අර ඉස්සෙල්ලක් වගේ මේ කඳෙන් භාගයක් විතර අඩි භාගයක් විතර මුල් මට්ටමේ ඉඳලා පල්ලෙහාට හිටවන්න එපා. එතකොට මේ දෙකේ කියන්නේ කියන්නේ අපි කපාගත්ත වල පුරෝලා ඊට පස්සේ ඒකේ පැලේ හිටෝගෙන ඊට පස්සේ අනිවාර්යෙන් අපිට මේ වතුර නම් දවසට එකපාරක් හරි කාලයක් නම් දාන්න වෙනවා. ඊට පස්සේ නැවත පොර යෙදීමක් කරමු නම් මොන වගේ පොරද අපි ගොඩක් වෙලාවට ඉතින් මෙහෙමයි කාබනිකෝ අපි හදනවා නම් ඉතින් ගොඩක් වෙලාවට මෙයා ඕන දෙයකට ප්‍රතිචාර දක්වනවා. රසායනික පොර දැම්මොත් රසායනික පොර වලට හොඳටම ප්‍රතිචාර දක්වනවා. එහෙම නැත්නම් අපිට ගොඩක් වෙලාවට ඒකයි මම කිව්වේ කොම්පෝස්ට් වලට අපිට නැවත නැවත කොම්පෝස්ට් මේකට යොදන්න පුළුවන්. මේක හොඳට මූල පද්ධතිය හැදුනට පස්සේ මේ ගහ වටේට සාමාන්‍ය අඩියකින් විතර ඈතින් කොම්පෝස්ට් ටිකක් දාලා ඒකට උඩින් තනකොළ රොටි උඩ දාලා පස් ටිකක් මේ ගහනවා. පාත්‍ය වාගේ පොල් පොල් දානවා. අපි ඒ පාක් පොර දාලා හදනවා. නිකම්ම මේක කොම්පෝස්ට් වෙනවා. මෙයා එතකොට යාගේ මූල පද්ධතිය එතෙන්ට ඇවිල්ලා හොඳට මේ ගහ මේ කාබනිකෝම අපිට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ කාබනික පොර දාලා වශවිෂ නැතුව අපිට කෙසෙල් ගහ කෙසෙල් කරන එන තත්ත්වයට එනකම් වගා කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ වගේ කෙහෙල් පැලයක් හිටවගත්තම සොකමත් සාමාන්‍ය අපිට කෙහෙල් කණක් ලැබෙන්න කොයි වගේ කාලයක් කියලා ඉඳලා අපි සාමාන්‍ය වෙළඳ පොලෙන් ගන්නකොට ඉතමත් පොඩි බෑග් එකක පොඩි පැලයක් සමහර වෙලාවට ගන්න පුළුවන් මල පැල නැතුව. දැන් පටක රෝපණ කියලා අපි කියනවා නෝ ඒ කියන්නේ කැනස් පැලයක් වගේ පොඩි පැලයක් තමයි අපට ලැබෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් මේක බයයි. මේ වගේ පැලයක් හිටව ගන්න ගොඩක් කල්යයි කියලා. මේ වගේ පැලයක් හිටවුවොත් අපිට කෙසෙල් මේ වගේ කෙසෙල් ලබා ගන්න කොයිතරම් වාගේ කාලයක් යයි. ඔව් ඇත්තම කියනවනේ අපේ දේශීය වර්ගවල අපි ගත්තට පස්සේ ගහ උස යනවා. උස යන කාලයක් යනවා. ඉතින් මෙයා උස යන කාලය අඩුයි. මෙයාගේ වේගයේ වර්ධනය, ඒ කියන්නේ වේගයේ වර්ධනය මෙයාගේ ඉතාම ඉහළයි. එතකොට අපි අපේ කෙසෙල් ගණනක් සාමාන්‍ය මාස 8ක් 9ක් 10ක් 11ක් යන්නත් පුළුවන්. ඒ හරියට එයාට ඕනි කරන පරිසර තත්ත්වයක් නොලැබුණු. නමුත් මෙයාට හරියට ජලය සපයලා මෙයාට අර ඉස්සෙල්ලා අපි කිව්ව විදිහට එයාට ඕනි කරන සාධක ටික සපයලා මේක පිටෙව්වොත් ඒ චූටි පැලේ වුණාට අනිවාර්යෙන් අපිට මාස 6 යනකොට මේක කන
मेचर හරිම වැදගත් මොකද ගොඩක් දෙනෙක් දන්නේ සාමාන්‍ය වෙලාවට අපි හරි වැදගත් කෙසෙල් පැලයක සාමාන්‍ය කෙසෙල් පැලයක් හිටවුවාම පීදෙන අවදි වෙනකොට ගහක පැල කීයක් තියෙන්න ඕනද කියන එක තමයි ඒ දැනුවත් කරේ. ඒ කියන්නේ ගස් තුනක් තමයි උඩරිම තියාගන්න පුළුවන් ලොකු පැලයයි ඊළඟ සාමාන්‍ය පැලයයි පොඩිම පැලයක් තමයි ගහත් එක තියාගන්න පුළුවන්. කියන්නේ පඳුරේ කෙසෙල් පැල තුනයි නැත්නම් පොඩි කෙහෙල් කණක් තමයි මං හිතන්නේ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද කෙසෙල් කණ හොඳට ශක්තිමත්ව ලොකු කෙසෙල් කණක් ලබා ගන්න අර අවශ්‍ය කරන පැල ප්‍රමාණයෙන් එහාට අපි තියාගන්නේ නැහැ. එවගේම තමයි තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි ඒ ගන්න පැල ලබා ගැනීමේදී සාමාන්‍ය කෙසෙල් කරන පීදුනාට පස්සේ සාමාන්‍ය අපි පැල ඉවත් කිරීම ගලව ගන්න අඩුයි. මොකද කෙසෙල් කරන පීදුනාට පස්සේ පැල ලබා ගන්නේ නැහැ. පැල ටිකක් එහෙමම තියෙන්න ඇරලා කෙසෙල් කරන කපලා ගත්තට පස්සේ තමයි නැවත පැල ලබා ගැනීම ආරම්භ කරන්නේ. මොකද නැත්තම් ඒ පඳුර ගොඩක් මේ කෙසෙල් කරන කුඩාවට හැදෙනවා. මූල පද්ධතියේ මොනවයි දේවල් ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එවගේම තමයි මේ කෙසෙල් වගා කරන දැන් වාණිජ වගාවක් වශයෙන් කරොත් අපි සාමාන්‍ය දුර ප්‍රමාණය දැන් පඳුරක ඉඳලා ඊළඟ පඳුරට සාමාන්‍ය අපි කොයි වගේ දුර ප්‍රමාණය තියාගන්නද ගොඩක් වෙලාවට අපේ දේශීය වර්ගන අපි ගොඩක් වෙලාවට කියන්නේ ඇඹුම් වගේ මීටර 3ක් මීටර 3ක් දුරේ අඩි 10ක් වගේ අඩි 10 කියන්නේ ඒවැ අපි අපි ඒ කියන්නේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරපු ප්‍රමාණයක් තියෙන. ඒකේ හේතුව තමයි මේ ගස්වල මේ පත්‍රයක් කොච්චර දුරකට යනවද. ඊට පස්සේ මේ ගහේ පත්‍ර දෙක මෙහෙම ගැට ගැහුණාට පස්සේ යාගේ තරංගයක් ඇතු වෙනව අවුවට पटकोपण मेवे मीटर देखा मारक वगे दूर प्रमाण अपने हिटो गंड पुलवांग मुकद अपट दूर प्रमाण चुट्टा वेडी उना किसी गेट लुक ने मुकद या टोन करना परिसर हम वाता अपने सामान्य मीटर तुना पुलवाना एक गेट लुक ने निरोगी वगावा कर गंड पुलवार अभी सामान्य अक्षर एक वेडी प्रमाण कर गंड परिसर पाच है भाई एक कोहम कला दूर वेडी उना टका मान्य लंग कर गंड इग ලංකර ගැනීමේදී තමයි නොයෙක් ලෙඩ රෝගවලට වගේ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මොකද අර තරගකාරීත්වයක් ඇති වෙනවා තමයි ඒක සමහර ගස් කුඩා වෙනවා මේ අවස්ථාවලදී. මොකද ශක්තිමත් ගහ ඉදින් මේ ලොකුවට වැවිලා හිරුවිලිය ලබාගෙන පෝෂණය වෙන ගමන් අනිත් ගහ සාමාන්‍ය බාල වෙනවා. ඒක තමයි කෙසෙල් වගාවේ තියෙන වැදගත් මේක. මොකද ඔබ වාණිජ වගාවක් වශයෙන් කරනවා නම් මෙන්න මේ කරුණු කාරණා ගැන සාමාන්‍ය හොඳ අවබෝධයක් තියාගෙන තමයි මේ මේකට අත ගහන්න ඕන. ඒ වගේම තමයි සාමාන්‍ය කෙහෙල් වගල් දැන් ගොඩක් දෙනෙක් අපෙන් අහන ප්‍රශ්න මේ සමහර ඒවා ගොඩක් අර කොලේ කොරිවිලා වගේ යනවා. සාමාන්‍ය සාමාන්‍ය කෙහෙල් වගාවට කාගෙන්ද වැඩිපුරම හානි ඇති වෙන්නේ? සාමාන්‍ය වාණිජ වගාවක් වශයෙන් කරනකොට හානි වලට බලපෑම් ටිකක් වැඩි. ඒවත්තක එකක් දෙකක් විතරට නෙවෙයි. අපි ගොඩක් වෙලාවට මම ඒක ඇතුළේ ඉස්සෙල්ලා ඉඳලා මම හිතුවා මේ මේකේ පඳුරු පාලනේ ඉතාල වැදගත්. මොකද හේතුව අපි දැන් මේක මේ දෙවෙනි කෑන. එතකොට මෙයාගේ දැන් අපි ලොකු උගත් තුනයි මේක හතරයි තමයි තියෙන්නේ. කුංචි පැල ටිකක් ඊට පස්සේ ආපු ඒවා දිනවා. අපි ඒව අයින් කරගෙන නැහැ. ඒක මම බෝ කර ගැනීම සඳහා තමයි තියලා තියෙන්නේ. නමුත් පඳුරු පාලනය කියන එක ඉතා වැදගත්. මොකද අපි ගොඩක් වෙලාවට අපි කෙසෙල් වගාවක් වාණිජ හෝ ගෙදරක කරනකොට අපි කවදාකවත්
වැස්සේ නැත්තම් එදාට ගහට වතුර ටිකක් දාන්න නෑ. නමුත් ඒ වගේ දෙයක් කරන්න ඕනේ. මහ පරිමාණයෙන් කරනවා අපි අනිවාර්යෙන් ජල සම්පාදනය කරන්න ඕනේ. ඉතාම වැදගත්. මේ එතකොට ඒක තමයි අපිට වැදගත්. එතකොට අපිට මේකට ගොඩක් වෙලාවට අලගුල්ල කඳ කඳගුල්ල ඊට පස්සේ පැනමා කියලා ලෙඩක් එනවා. පැනමා කියලා ලෙඩක්. නිලීරලෙඩ ඒකේ වෙනවා. නමුත් අපිට ඒවෙන් මම ඒකයි කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි නම් අපිට එන ලෙඩ රෝගය කියන්නේ මේ දැන් තියෙන වසංගතෙත් එක්ක ගත්තාම අඩුවෙන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මෙයාගේ අර අපි ඉස්සෙල්ලා කිව්වාගේ හොඳ පඳුරු පාලනයක් තියෙනවා නම් අපි යටින් වතුර ටිකයි පොර ටිකයි මෙයාට නිසි වෙලාවට නිසි කාලට දෙනවා නම් එහෙම කරනවා නම් මෙයාට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය අලගුල්ලා කඳගුල්ලා කියන එක කියන්නේ නිරෝගී පුද්ගලයෙකුට වෙන හානිය අඩුයි. ඉතින් ඒකෙන් හින්දා අපිට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් පඳුරු පාලනය කිරීමේදී අපි දුර ප්‍රමාණය ගැන වඩා වැදගත්ව හිතන්න ඕනේ. ඒක හේතුව තමයි අපි මේකෙදි පැල ඉවත් කර ගැනීමේදී මේ අපි බලන්න ඕනේ දුර ප්‍රමාණෙත් එක්ක කොයි පැත්තේ පැලද ඉවත් කරගන්න කියලා. මොකද අපි එක පැත්තකින්ම පැල ඉවත් කරගෙන ආවොත් ඊළඟ පඳුරට මේ දස් දෙක ලං වෙනවා. ඒව හිටන් අපි මේ පාලනයක් ඇතුව කරගෙන යන්න ඕනේ. අනික තමයි මේ පිරිසිදුභාවය ඉතාම වැදගත්. මේවා වීලි කොළ ඒවා මේවා අපි අදින්නේ නැතුව ගහින් මේ ඉරලා ගන්න නැතුව කෙරවල් වලින් පොඩ්ඩක් වීලිගෙන එනකොට කපලා දාලා ඉවත් කළා. ඒ වගේ හොඳ පාලනයක් අරගෙන ගියොත් මං හිතන්නේ අර රණවිර මහත්තයා වගේ අපිට ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ වාණිජ වගාවක් හෝ ගෙවතු වගාවකදී මේ කෙසෙල් කියන එක. නමුත් අපි දැන් දැකපු දෙයක් තමයි මම දැකපු දෙයක් තමයි අපේ මේ දැන් මගේ වත්ත ගත්තොත් මට තියෙන ඉඩ අඩු මේ ගෙවත්තා. ඉතින් ගොඩක් වෙලාවට අපි කෙසෙල් ගහක් අපි මේ ගෙදරක කෙසෙල් කැනක් කපන්න ගියාට පස්සේ අපි ගෙවල් වල දකින්නවා සාමාන්‍ය එකේ පන්දු ගස් 15යි 20යි 20ක් තියෙනවා. ගොඩක් එහෙම පඳුරු දැකලා තියෙනවා. අර භාගක හිටෝනේක එක පඳුරේ තියෙනවා. මම හිතන්නේ එහෙම කෙසෙල් වගාවක් කරලා කවදාකවත් අපිට ආර්ථික ලාභයක් ගන්න බෑ. කෙසෙල් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ආර්ථික ලාභයක් ගන්න අපි කෙසෙල් වගාවක් කියන එක දැන් මම අද කාලේ දැකපු දේ තමයි හොඳම පළතුරු මේ අස්වැන්නක් ගන්න පුළුවන් භෝගයක් කෙසෙල් කියන්නේ. අද මිල අධික වෙලා තියෙනවා. නමුත් මේ මිල අධික වෙන්න හේතුවත් පාලනයක් නැතුව කෙසෙල් වගා කිරීම තමයි. හරියට කෙසෙල් වගාවක් වලම මං හිතන්නේ මේ වෙන රස්සාවක් කරන්න ඕනෙත් නෑ හරියට කළොත්. ඉතින් ඒක මම ඒකයි කියන්නේ දැනුම තේරුම තියෙන කෙනෙක්ගෙන් හරියට උපදෙස් අරගෙන තමුන් පොඩ්ඩක් මහන්සි වෙලා. මොකද සාමාන්‍ය ඇඹුම් කැනක් දැන් රුපියල් 5000කට විතර යනවා. ඒක හිතාගන්නවත් බෑ කාටවත් එහෙම විලකට යනවද කියලා. මොකද සාමාන්‍යයෙන් අපි වෙළඳ පොලේ ගන්න ගියොත් කිලෝ එක 200යි, 180යි, 170යි. සාමාන්‍යයෙන් අපි මේක කිලෝ එක 100ට දීලා ගියපාරම 4000ක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ විකුණන මිල රුපියල් 8000ක්. 8000 කෙසෙල් කණක්. කෙසෙල් කණක්. ඔව්. කියන්නේ ඉතාල ලොකු කෙසෙල් කණක් තමයි මේ ඇඹු විශේෂයෙන්ම ගන්න ලබා ගන්න පුළුවන්. ඔය කියන විදිහට සාමාන්‍ය කෙසෙල් කණක් අපිට කියන්නේ ගෙවත්තක එක පැලයක් හරියට අර වාණිජ වගාවක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය පිළිවෙලට ඒ අවශ්‍ය දුර ප්‍රමාණය, ඒ කියන්නේ පිරිසුදුකම, ගොඩක් දේවල් දැන් මේ කිව්වා පැලේ හිටවන පස්මාදිය කියලා. ඔය විදිහට කරොත් ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන්න නැතුව අපට පුළුවන් මේක ස්වභාවික කියන්නේ කාබනික වගාවක් වශයෙන් කරගෙන හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඒ වගේම තමයි දැන් ගොඩක් රසායනික පොර අපෙන් අයින් වෙගෙන යනවා. ඒ වගේම වැඩි මිලකට මං හිතන්නේ අශෝක මහත්තයා විකුණ ගැනීමේ හැකියාවක් තියෙනවා මේක. කාබනික වගාවක් කිව්වොත් එහෙම ගොඩක් දෙනෙක් හරිම කැමති. මොකද දැන් ඕනම තැනකට කියනවා ගමේ කෙසෙල්, ගමේ දේවල් වලට විශේෂ තැනක් මේ රසායනිකට තව වෙනසක් තියෙනවා. ඇත්තම අපිට ඕක අපි ගෙඩි දෙකක් රසායනික පොර දාලා හදලා කාබනික පොර දාලා ගෙඩි දෙකක් අපි එක ගෙඩියක් කාලා අනිත් ගෙඩිය කාලා බැලුවොත් එහෙනම් අපිට අනිවාර්යයෙන් මේකේ වෙනසක් තියෙනවා. රසයේ වෙනසක් තියෙනවා. රසයේ වෙනසක් තියෙනවා. මේකේ ස්වභාවිකව වැවෙන දේවල් ස්වභාවික විදිහට මේ පොරම යොදලා කරොත් එහෙම අපිට ඒක ඉතාමත් කියන්නේ පෝෂ්‍යදායක මේ වෙනවා. ඒක අපිට ඇඟටත් ඉතාමත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ කාබනිකව මෙන්න මේ දේවල් වගා කරගත්තොත් පොඩි අස්වැන්න පොඩ්ඩක් අඩු වුණත් වැඩි මිලකට අපට විකුණගෙන ලොකු ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන්. හැමෝම කැමති වස විස නැති පළතුරු වලට. මම දන්නවා සාමාන්‍ය ඔබතුමා සාමාන්‍ය මේ ගෙවතු අලංකරණ කටයුතු වල යෙදෙනවා කියලා. ඒ සම්බන්ධව මනා දැනුමක් තියෙනවා. ඇත්තට මේ වාගේ ගෙවත්තක් අලංකාරණය කර ගැනීමේදී සාමාන්‍ය මේ වාගේ කෙසෙල් ගහක් අපිට යොදා ගන්න බැරිද? මොකද හරි වටිනාකමක් ඒ වගේම තමයි අමුතුම අලංකාරයක් ගෙවත්තට එකතු කරනවා කියලා මට දැන් මේක දැක්කමත් පේනවා. මොකද හැමෝගෙම අවධානය ඒකට යොමු කර ගන්න පුළුවන්. මේ වාගේ කෙහෙල් පැලයක් එහෙම යොදා ගන්න හැකියාවක් තියෙනවද ගෙවත්තක් අලංකාරණ කටයුතු කිරීමේදී? ඇත්තෙම පුළුවන්. මේක විශේෂත්වයක්. අපි වෙන පළතුරු භෝගත් එක්ක ගත්තා පස්සේ මේ වාගේ විශේෂත්වයක් තියෙනවා. අපි වෙන පළතුරු භෝග අපි ගෙවත්තකට අපි ඊටෝක නම්බ රඹුටන් ওই අනිත් පළතුරු භෝග තියල්ල එහෙම කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි ඒකේ අස්වැන්න සතියක් දෙයක් යනකොට අවසන්. අවසන්. ඊට පස්සේ අපිට දකින්න තියෙන ඒ ගහේ කොළ ටිකයි ඒ ගහේ ලස්සනයි විතරයි.
නමුත් මේ කෙසෙල් කණක් කියන්නේ අපි මාස 6කින් කෙසෙල් කණක් ආවට පස්සේ මෙයා පැහෙන්න සාමාන්‍යයෙන් මාස 2කමාරක් 3ක් යනවා. එතකොට ඒ කාල සීමාවෙදිම තමුන්ගේ මිදුලේ ලස්සන මේ කෙසෙල් කණක් තියෙනවා. ඒක මං හිතන්නේ එන කෙනාට මේක නිකන් මැජික් වගේ මේ ගහ දැක්කට පස්සේ මෙච්චර ලස්සනද කියලා. මේක එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි උද්‍යාන අලංකරණයේදී අපිට වැඩි අවධානයක් අපි ගොඩක් වෙලාවට යොමු කරන්නේ පළතුරු බෝ ගහ මල් වලට. මල් වලින්. විශේෂත්වයේ මල් වලට අපි ගන්නවා. එතකොට අපිට මෙයා සමහරට ගස් දෙකක් තුනක් තියෙනකොට කරදරයක් වෙන්න පුළුවන්. එතකොට අර අපි කිව්ව ආකාරයට හිටෝලා මෙයාගේ එක දිගටම අපිට පුළුවන් එන පැල ටික අයින් කරලා දාන්න. එතකොට අපි තනි ගහක් විදිහට තමයි මේක මේ උද්‍යාන අලංකරණයේදී අපිට මේ මිදුලට හෝ මේ උද්‍යානයට පාවිච්චි කරන්න. එතකොට අපිට සමහරට මේකේ දැන් දුර ප්‍රමාණය අඩි 8ක් 9ක් නම් අපිට ඒක පුළුවන් අඩි 6කට විතර තියාගන්න. අඩි 6කින් 7කින් වගේ ගස් දෙකක් තුනක් එක ළඟ දාගන්න පුළුවන්. එතකොට අපි මෙයාගේ පැල එහෙම නවත්තනවා. එතකොට හැබැයි මෙයාගේ විශේෂත්වයක් වෙයි සමහරට ගහ මේ ලීයක් තියලා බඳින්න සයිස් එකට ඒ මොකද මෙයාගේ තනි ගහය වර්ධනය අපි හොඳින් පෝෂණය කළොත් එවරි 20කවත් යනක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවතු අලංකරණයේදී යොදාගෙන හොඳ මේ ආර්ථික කියන්නේ වාසියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අලංකාරය තව තවත් වැඩියෙන් දකින්න පුළුවන් වෙන අයටත්. මොකද මේ කෙසෙල් කනකොත් අපේ ගෙවත්තට එකතු කර ගන්න පුළුවන්. තව අපිට පොඩි ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය මේ කෙසෙල් වගාවේදී දැන් කෙසෙල් කන ඇවිල්ලා පැහුණාම අපි සාමාන්‍ය කපල කෙහෙගෙන ඉවත් කරනවා. ඊට පස්සේ අශෝක මහත්මයා සාමාන්‍ය මේ ගහට අපි මොකද කරන්නේ? කෙසෙල් කරන තිබුණ ගහට අපි ගොඩක් වෙලාවට ඒක තමයි අපි දැන් මම දැක්වා වගේ මේකෙත් පැලයක් දෙයක් වැඩිපුර තියෙනවා. අපි ගොඩක් වෙලාවට කෙසෙල් කරන කපනකොට මේ කෙසෙල් කරන කපාගෙන අපි කඳ කොටස ගොඩක් වෙලාවට අපි කොම්පෝස්ට් එකක් හදා ගන්නවා නම් මේක කැබලි කරලා කොම්පෝස්ට් වලට තමයි හොඳ. එතෙම ඉතා හොඳ මේ දිරුවට පස්සේ කොම්පෝස්ට් එකකට මේ මෙයා හොඳයි. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට කෙසෙල් කනේ අලේ අපි මේ ගලවනකොට අපේ වැඩිපුර තියෙන පැල ටික අපි ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු ගහයි ඊට පස්සේ ඒක මැද සයිස් එකකට ගහයි ඊට පල්ලේ හැම ගහකුයි අපි ගස් තුනක් විතර ඉතුරු වෙන්න. ඉතුරු පැල ටික අපිට කෙසෙල් ගහ ගලවනකොටම ඉවත් කර ගන්න පුළුවන් අලෝනි. ඒකෝර මේ මව් ගහේ අලෙත් අපි ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන අපි යටිින්ම කපලා මේක අපි වෙන තැනක අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට මේ වලක් කපලා අඩිය අඩිය වගේ වලක් කපලා හොඳට පෝර කරලා මේ අලේ ඒක ඇතුලේ මේ වටේ මුල් ටික කපලා තැම්පත් කරලා යකඩකින් උඩ හතරට පලන්න පුළුවන්. මේක ඒ කියන්නේ අලේ හතරකට පලන්න පුළුවන්. හතරකට පැලුවට පස්සේ මේකෙන් අපිට පැල හතරක් එනවා. ආයේ අල හතරෙන් කෑලි හතරෙන් පැල හතරක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට ඒක අර මේ ගස් වලින් අපි පැල බෝ කරගන්න යනවට වැඩිය අපිට ඒක මං හිතන්නේ සුදුසුයි. මොකද මේ ගහට අපි පීඩනයක් දෙනවට වැඩිය වෙනම යලේකින් පැල කරගන්න පැල. එතකොට ඒව අපි කරන ගොඩක් වෙලාවට මේ අපි ඒ කියන්නේ වැඩි දුණු කල පටක රෝපණ වගේ කෙසෙල් වලින් පළවෙනි අපි මවු ගහ හැදෙන එකේ කන ඉතා විශාලයි ඒ වගේ උස අඩුයි. නමුත් ඊළඟ પરම්පරාව යන්න යන්න මෙයා චුට්ට චුට්ට උඩ නගින්න බලනවා. මේ දෙවෙනි එකේනා අර තුන්වෙනි එකේනා අතනින් යන්නේ. දැන් අපිට පේනවා එයා මීට වැඩිය චුට්ටක් උඩට යනවා කියලා. ඉතින් අපිට කාලයක් යනකොට බොහෝ දුරට අපේ දේශීය එකක් විදිහට තමයි මේක මේ පළක් යනකොට දකින්න වෙන්නේ පොඩ්ඩක් ඊට වැඩිය උස වෙනවා. නමුත් මේකේ ගුණාත්මකභාවයවත් රසවත් ඒ වගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. අපි ඒකයි කියන්නේ කෙසෙල් වගාවේදී පොඩ්ඩක් මේ අපි හොඳින් මේ ඒ පඳුරු දිහා නිතර බලලා මේ අවශ්‍ය කරන යාට අවශ්‍ය කරන පෝර ජලය සැපෙවුවා නම් අපිට මේ කෙසෙල් කනේ අඩු වීමක් වෙන්නේ නැහැ. ගහවුස පොඩ්ඩක් ගියා කියලා නමුත් කනේ විශාලත්වයවත් රසවත් වෙනසක් වෙන්නේ නැහැ. එසේනම් අපි විශ්වාස කරනවා ඔබට මෙතෙක් කල කෙසෙල් වගාව සම්බන්ධව තිබුණ ගැටලු වලට පිළිතුරක් ලැබුණා කියලා. දැන් ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තේ සාමාන්‍ය පොඩි ඉඩක් තිබුණත් මෙන්න මේ වගේ පටක රෝපණ කෙසෙල් පැලයක් ගෙනල්ලා ගෙවත්තේ වගා කරගෙන ඒ කියන්නේ කෝලි කුට්ටු ඇඹුල් නොඑක් වර්ගයේ තියෙන එන්න ඒ වගේ පැලයක් ගෙනල්ලා හිටව ගන්න. ඒ වගේම ඔබට මේක වාණිජ වගාවක් වශයෙන් කරන්න කැමති අය ඉන්නවා නම් පුළුවන් ඒ සඳහා උපදෙස් ලබා ගන්න ළඟම තියෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ නිලධාරි මහත්මයෙකුගේ සේවය ලබා ගන්න පුළුවන්. එතකොට ඔබව දැනුවත් කරයි මේකට අවශ්‍ය කරන සාධක මොනවද කියලා. ඒ වගේම තමයි කෙසෙල් වගාව සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය ඕනම කරන උපදේශයක් ලබා ගන්න පුළුවන් මේ අශෝක මහත්මයාගෙන් එතුමගේ දුරකථන අංකය අපි සඳහන් කරනවා. ඔබට බලන්න පුළුවන් මේ තිරයේ තියෙනවා. එනිසා ඒකට දුරකථන ඇමතුමක් දෙන්න. එතුමා රාජකාරී වේලාවෙන් බැහැර වේලාවල් වලට තමයි ගොඩක් දුරකථන ඇමතුම් වලට සම්බන්ධ වෙන්නේ. එනිසා හවස් කාලයේ වාගේ නිවාඩු වේලාවක දුරකථන ඇමතුමක් දීලා ඔබට පුළුවන් මේ අවශ්‍යතාවය මෙතුමගෙන් ඉටු කරගන්න. එසේනම් අපි ගොඩක් සිලොන් නැගරි ආයතන වෙනුවෙන් අශෝක මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි වෙනුවෙන් අද දවසේ වෙන් කරලා මේ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්න අපට සාමාන්‍ය ලොකු උපකාරයක් වුණා. එනිසා අපි ඔබට අපි ආයිබෝවන් කියලා ඔබට මේ වැඩසටහනේ සමුගන්නවා.